ග්‍රෑම් 110 රට ඇතුළට ආවනම් මොනතරම් ගෙයින් විනාශයක් ඇති වෙනවද කියන එක මේ පිළිබඳව දන්නාය දන්නවා මම බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේ සිට මත්ද්‍රව්‍ය මර්ධනයේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන සියලුම නිලධාරීන්ට වාර්ෂිකව ජනාධිපති සම්මාන දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ උසස් වීම සඳහා චක්‍රලේඛයක් මත උසස් වීම වලට බලපාන ආකාරයට කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා मेरठ महा सिनेमा वेदियालेस सलकेन आचार्य लेस्टर जेम्स पीरिस महतागे अनु हात्वन जन्मदिने अदट यदी तिबनवा सिंहल सिनेमावे कलात्मक विप्लवीय वेनसक सिदुकल लेस्टरगे उपांदिन समरुम उत्सव्याक अदहुगे निवसेदी पवत्वुना කලාකරුවන් රසකගේ සහභාගීත්වයෙන් පැවති ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 97 වන ජන්මදින සැමරුම් උත්සවයේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුක් වුණා. सिनेमा विचारक अजित गलापति विसिन वाचित लेस्टर कृति एलिदक्वीमत मेहदी सिदु अतर एहि पिटपताक अग्रमातिवरिया लेस्टर जेम्स पीरिस महतावित पिरनमुआ मे आवुरुद्दे इतमागे पदवेनि चित्रपटे वेन वेकावे 60 वेनि संवत्सरे करन्नई बलापोरुत्वे අවුරුදු 60කට ඉස්සෙල්ලා රීගල් සිනමා හලට ගෙනල්ලා රේඛාව නරඹන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේදී මට යන්න තව විශේෂ හේතුවක් උනේ අපේ අම්මගුව ගිහින් බලන්න විශේෂයෙන්ම අයිරංගනි සේරසිංහගේ මගේ නැන්දාගේ කොහොමද රඟපාන්නේ කියලා. එතෙම මේ රඟපාන එක නැවැත්වුවේ දැනින් මම පටන් ගත්තා. චිත්‍රපටි ශාස්ත්‍රය නැහැ. ලෙස්ටර් ජේම්ස් පීරිස් මෑතුමාගේ චිත්‍රපටි ඔක්කොම වාගේ මම බල්ලා තියෙනවා. ඒත් ඒ හැම එකෙම මට විශේෂයක් වෙලා තියෙන්නේ මට පේන ඇද්ද ගම්පෙරදී. ඒක ලෝක ප්‍රසිද්ධ මට්ටමක තියෙනවා. දැන් අපේ චිත්‍රපටි කලාවට මොකද සිදුවෙලා තියෙන්නේ? අපි කොහොමද ඒක ආපෝ ජාත්‍යන්තර මට්ටමට ගේන්නේ? ඒ සඳහා ආණ්ඩුව විශේෂයෙන්ම කැපවීමක් සිදු කරනවා අපේ චිත්‍රපටි කලාව දියුණු කරන්න. हिटपु जनाधिपति पार्लिमेंट मंत्री महिंद राजपक्ष महतागे आरक्षा वेनुवेन योदवासिनी हमुदा सामाजिकीन पनस्तुनकु वेनुवट पोलिस निलधारीन पत्कर ऐति बवट तोरतुरु वार्ता वनवा पैविधि हंड संविधानय अद कोलंबदी कैंदवा तिबू प्रवृत्ति साकाच्छावेदी मे संबंधीन अदहास पलवुना අද අපට දැනගන්න හම්බ වුණා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හමුදා පිරිස ඉවත් කරලා තිබෙනවා කියන එක. රජය මේ වාගේ අදූරදර්ශී ක්‍රියාදාමයන් කරනවා නම් රට නිදහස් කරපු රට රැකදුන්න රට ආරක්ෂා කරපු පුද්ගලයෙකුට එවැනි දේවල් කරනවා නම් එවැනි අසාධාරණ ක්‍රියාවන් එවැනි අමන ක්‍රියාවන් කරනවා නම් කාගෙන් හරි එයා මේ රටේ පොදු ජනතාව කවදාකවත් ඉවසන්නේ නැහැ. खड़ा इवत किरुनु वत्थल माबोल शरीर सोता मंतीरु नेवत सकस्क्रीमे कटेतु अद आरंभ किरुना नागरिक संवर्धन अधिकारी मेधिहत्व मत इदिक्रीम कटेतु सिदुकरन पव कोंत्रात समागम प्रकाश कलद इम अधिकारी ए प्रतिक्षेप करन पा රුපියල් කෝටි 8ක් වේදම් කරමින් ඉදිකර තිබූ මෙම ශරීර සුවතා මන්තිරුව පසුගිය මාසේ 26 වෙනිදා කඩායවත් කර තිබුණා. ඊට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. එම විරෝධය හමුවේ මන්තිරුව ඉදිකිරීමේ කටයුතු අද පෙරවරු වී සිට නැවත ආරම්භ කර තිබෙනවා. දැනට මේකේ අඩි 8ක් වගේ තමයි මේ ජොයින්ට් එකේ දීන්නේ. ආලුත් විදියට අනිත් පැත්තත් පුරවලා සම්පූර්ණ මිටත් වැඩිය හොඳට මේක ඉවර කරන්න කියලා දිනවා. දවස් 25ක විතර කාලයක් ඇතුළත මේකට කොච්චරක් විතර වියදම? වියදම ලක්ෂ 80ක් විතර වගේ වෙනවා කියලා දිනවා. මිටත් වැඩිය ඝනකම ගල් එක තමයි දැන් අපිට අල්ලන්න කියලා දිනේ. මෙතන මිලිමීටර 60 තියෙන 80 ප්‍රමාණයෙන් තමයි මීට කරන්න කියලා දිනේ. එතකොට මේකල් ඉවත් කරනවා? මේකල් දැනට අපිට ඒක උපදෙස් දෙලා නැහැ මොනවද කරන්න කියලා. හැබැයි මේකල් අල්ලන්නේ නැහැ. නමුත් අලුතෙන් ගේන ඒවා තමයි දැන් අල්ලන්න කියන්නේ. ඒ වගේම දැන් මේ කවුද උතුමාලාට මේ කොන්ට්‍රාක්ට් එක බාර දුන්නේ? අපිට බාර දීලා තියෙන දැනට UDගෙන් කෙසේ වෙතත් අපකල විමසීමකදී නාගරික සංවර්ධන අධිකාරිය සභාපති රජිත් ප්‍රනන්දු මහතා ප්‍රකාශ කළේ මන්තිරුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වලට තම ආයතනයේ මැදිහත්වීමක් නොමැති බවයි. වියදම් කරන මුදල් මට දැනගන්න ලැබිච්ච විදිහට UDගෙන්. මේ UDගෙන් කරනවා කියන්නේ ඒකත් රජයේ මුදල්, අපේ මුදල්. පොදු දේපළ නාස්ති කිරීම පිළිබඳව තාම කිසි කෙනෙක් අත්අඩංගුවට අරගෙනත් නැහැ. ඒ ගැන කටයුතු කරලත් නැහැ. පොලිසිය අසරණයි. ඒ ජාතික අපරාධයට දඬුවමක් දෙන්න ඕනේ මේවා වෙන කෙනෙක්ට ආදර්ශයට ගන්න නැති වෙන්න. මේ අතර මන්තිරුව කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කඩ වූ බව පවසමින් වත්තල සදාහරිත පරිසර හා සුබසාධන සංගමය අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලක් ඉදිරිපත් කළා.
ඒ වගෝතර කරුවන් ලෙස අමාත්‍ය ජෝන් අමරතුංග ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා සහ වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා නම් කර තිබෙනවා. මේ දේපොළ විනාශ කරමින් මන්තිරුව කඩා ඉවත් කරමින් කටයුතු කරන්නේ පෞද්ගලික ව්‍යාපාරික ඌමනාවට මේ ජෝන් අමරතුංග ඇමතිවරයා. තමුන්නාසරා දන්නවා පෞගේ ඉතිහාසයේ පුරා ආණ්ඩුවල හිටියා විහිළුකාරයෝ. ඒ වගේම මේ ආණ්ඩුවේ තින්නවා පිස්සු ඇමතිවරු. චම්පික රණවක ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කිරීම කරා. ඔහු මේකට අනුමැතිය දුන්නේ නැහැ කියලා. හැබැයි දැන් වගකීමෙන් කියනවා අන්න නාගරික සංවර්ධන අධිකාරිය තවත් මහජන මුදල් ලක්ෂ 80ක් වියදම් කරලා අර කඩපු මන්තිරුව අද අදන්න පටන් ගන්න මේ වියදම් කරන ලක්ෂ 80 ජෝන් නමරතුංග අමාත්‍යවරයාගෙන් හෝ ඔහු ඒට උල්පන් දන් දීපු පුජ්‍යලයන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අනිවාර්යයෙන්ම අත්පත් කරගත යුතුයි. එහෙම නැතුව ඒ යථා තත්ත්වයට පත් කරන්න නැවත මහජන මුදල් යොදවා ගන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ පුදු දේපල පනත යටතේ මේ අපරාධය කරපු අය අත්අඩංගුවට ගත යුතුයි කියන ඉල්ලීම කරන්න තමයි අද මානවකම් කොමිසමට අපි ආවේ. මෙතර වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකින් අනුතුරු මාධ්‍යවේදීන් අමාත්‍ය ජෝන් නමරතුංග මහතාට එළවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. දැන් අර වත්තල මන්තිරුව ගැන දැන් මොකද වෙන්නේ? මන්තිරුව දැන් හදාගෙන යනවනේ. ඒගොල්ල කියartifactId ලක්ෂ 80ක් විතර යනවා. මේ ලක්ෂ 80 කවුද ගෙවන්නේ මන්තිරුව? දන්නේ නැහැ මාත්වල බලන්න කවුරු ගෙවනවද කියලා. මම නම් නෙමෙයි ගෙවන්නේ. ආණ්ඩුවේනුත් නෙමෙයි. මට නම් කියලා නැහැ. මම කියලා තියෙන්නේ මෙහෙමයි. අපි කඩන්න කිව්වෙත් නෑ. කඩපු කවුරු හරි ඉන්නවනම් ඕක හදලා දෙන්න ඕන. මේ වෙනකන් කාවකස් හොයා බල්ලා නෑ. දරුවන් කරලා නෑ. මොකද්ද මේ? මොනවාට දරුවන් කරන්නේ? ආපහු හදලා දෙනවා. ආ මානව හිමිකම් එකට පැමිණිලක් දුනු කරා. එතුමා මේ සිද්ධිය සම්බන්ධව අදාළ පුද්ගලයා ඉබ්බවට කියලා. මම කිසි දෙයක් සම්බන්ධ නැහැ. ඇහුවොත් මම ඒගොල්ලන්ට විදිහට උත්තර දීලා කියන්නේ මම මේ මන්තිරු කරන්නේ මම උනන්දු කරවලත් නෑ. මම අවසර දීලත් නෑ කියන්නේ. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළද පසුගිය පළමු වෙනිදා පැවති මාධ්‍ය හමුවේදී පළ කළේ මෙවන් අදහසක්. අපි අවසර ගන්න ඕනේ කියලා මේ ඉලංග කොට කිරීමේ ආ සංවර්ධන මණ්ඩලේ පිටට ලියලා සාමාන්‍ය අධිකාරී සත්තුවාටම අවසරය ලැබුවේ. ඊට පස්සේ තමයි මම දැනුම් දුන්නේ වෙන අවසර ඇවිල්ලා තිනවා සම්සර ඕන විදිහට මේක හදාගන්න. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍ර අමාත්‍යවරයා ජෝන් නමරතුංග අමාත්‍යවරයාට අවවාද කළ බව අද පැවති කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මන්තිරු ගලවන්න එපයි කියලා ජෝන් නමරතුංග මැතිතුමාට අගමැතිතුමා කිව්වා. ඒක ඊයේ කොමිටි රූම් 2 එකේදී ඒ ප්‍රශ්නේ ඇදුනා. හිතුමතේ පාරවල් හදන්න එපයි කියලා කිව්වා. හිතුමතේ මන්තිරු ගලවන්නත් එපයි කියලා එතුමාට අවවාදයක් කළා. අගරු අගමැතිතුමා අදත් ඒ ගැන පොඩ්ඩක් මතක් කිරීමක් කළා. පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ කරන්න කියන එක. නෑ ඒක වැරදි තොරතුරක්. ඒක කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ එහෙම දෙයක් සාකච්ඡා වුණේ නෑ. මම කියන්නේ තමයි කිව්වේ සම්බන්ධ. ඒක වෙනම කතා කරලා ඇති. නමුත් නිල වශයෙන් අපේ කෘත්‍ය අධිකාරී මණ්ඩලේ න්‍යාය පත්‍රය අනුකූලව නම් එහෙම කතා වුණේ නෑ. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමකේත් ඉදිරි මේ දින රැළිය නොබෙදී පැවැත්වීමට සඳහනේ 98%ක්ම එකඟ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. සන්ධාන මහලේකම්රයා මේ අදහස් පළ කළේ අද කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. සන්ධානයට සම්බන්ධ පක්ෂ සමග මේ වන විට සාකච්ඡා පවත්වා ඇද්දී මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. නොනිල සාකච්ඡා 12ක් අපි පක්ෂ නායකයන් සමග පැවැත්වුවා. අපි නිල සාකච්ඡා ආරම්භ කරමු. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න කණ්ඩායම ඉන්න මම දිනේෂ් කුණාද්දේ නැමැත්තුමත් එක්ක පෞද්ගලික මට්ටමේ සාකච්ඡා කරා. එතුමන් ඉහළ ප්‍රතිචාරයක් දැක්වුවා. එතුමන් කිව්වේ මේ පක්ෂේ කඩලා මේකේ වාසිය තවත් කාටවත් දෙන්න අවශ්‍ය නැහැ කියන මතයේ ඉන්න. දිවිගුණසේකර මැතිතුමත් එක්ක මම සාකච්ඡා කරා. එතුමා ඉහළ මට්ටමකම ප්‍රතිචාර දැක්වුවා. ඊයේ මධ්‍යම කාරක සභාවේදී කුමාර වෙල්ගම් මැතිතුමා එවැගේම පවිත්‍ර වන්නියාරච්චි මැතිණිය සහ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඊයේ සිටියේ නැති වුණත් ඒ නමත් ඇතුළුව තමයි කමිටුවපත් කරේ. 98%ක්ම ඉන්නේ මේ මැයි දිනේ එකට පවත්වන්න ඕන. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය වෙනම මැයි දින රැළියක් කිරුළපන දී පැවැත්වීමට කටයුතු කරන බව අද පසුවේ වාර්තා වූ අතර එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ඒ බව තහවුරු කළා. මෙලෙස වෙනම මැයි දින රැළියක් පැවැත්වුවහොත් ගන්නා පියවර සම්බන්ධයෙන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් මහලිකම්පරයාගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා. මේ කැමරා ටික අයින් කරාම ගියොත් කරන දේ කියන්නේ. අන්න තමයි සාම වැඩේට බාධා වුණා. මේක ගත්තම කියන්න ඉන්න නේද? පසුගිය රජයේ වැඩපිළිවෙලට චෝදනා කරමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව නැවතත් එම රජයේ වැඩපිළිවෙලම ක්‍රියාවට නැංවමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. 45 වන අප්‍රේල් විලු සමරුව වෙනුවෙන් අද පානතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ජනතා විමුක්ති පෙරමුණේ අප්‍රේල් විරු සමරුව උත්සව පැවැත්වුණේ අනුරාධපුරය, දෙනියාය සහ පානදුර යන නගරවලදී. කලින් ආණ්ඩුවට චෝදනා කරලා අලුතෙන් ආණ්ඩුවට දෙන මොකද්ද පටන් ගත්ත වෙලාවෙ සිටම ඒ වර්ගයේ වැඩ කරන්න පටන් ගන්න තියෙනවා.
කලින් ආණ්ඩුව ගැන කතා කරා ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා කිව්වා ඒක ඇත්ත වංචා දූෂණ කිව්වා ඒව ඇත්ත හැබැයි දැන් මේගොල්ලෝ මොකද කරන්නේ මේගොල්ලෝ ගේම තමයි මේගොල්ලෝ දැන් බලයත් අරගෙන මන්තිරු කඩනවා සමහරු තරුණයෝ හප්පගෙන යනවා කඩු උත්තරයක්වත් දෙන්නේ නැහැ පොලිසියට බොරු කරගෙන ඉන්නවා දැන් මේ පෙන්වන්නේ මොකද්ද බලය ගන්නකම් ප්‍රජාතන්ත්‍රවාදී බලය ගත්තට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ආදාන මේගොල්ලන්ට කලින් තිබ්බ පෞල් පාලනේ දැන් තියෙන හෝල් පාලනේ දෙකම එකයි මෙතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය ස්ථාන පහකදී අප්‍රේල් විරු සමර උත්සව සංවිධානය කර තිබු අතර එහි ප්‍රධාන උත්සවය පැවැත්ුණේ කරන්දෙනිය නගරයේදී විදසියකින් අලුත් කඩක් අර වෙනසක් මේ වෙනසක් කියන්නේ අපි කිව්ව නැහැ කිසිම වෙනසක් වෙන්නේ නැහැ වෙනසක් ඕන නම් නිකන් පෙන්නේ වමේ ඔය මයිත්‍රිලා මහින්දලා මණිලා කාගෙන්වත් වෙනසක් අපේක්ෂා කරන්න බෑ කි. ඒ අද මොකද කියන්නේ ඒගොල්ල කර කියලා නේද වරාය අධිකාරියේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය එකමුතුව අද කොටුව කාන්ඔල්ලු සුකනුව ඉදිරිපිටදී විරුද්ධතාවයක් පැවැත්වුවා. ඒ තම වාර්ෂික ප්‍රසාද දීමනාව වැඩි කරන ලෙසට බල කරමින් වාර්ෂික ප්‍රසාද දීමනාව රුපියල් 150,000 දක්වා වැඩි කර ඉන් 75,000ක් අප්‍රේල් මාසයේ ගෙවීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් එම විරුද්ධතාව පැවැත්වුණා. කොටුව කාන් ඔලොසකනු ඉදිරිපිටදී අද දහවල් පැයක පමණ කාලයක් පැවතුණු මෙම විරෝධතාව සඳහා වරාය අධිකාරී වෘත්තීය සමිතිය රසක සමාජිකින් එක් වැස සිටියා. අපිට ලබා දෙන බෝනස් මුදල සභාපතිවරයාගේ අත්නොමින්දක ක්‍රියාමාර්ගයක් හේතුවේ. කපා හැරීමකට ලක් වෙලා තියෙනවා මේ වර්ෂයේ 8100 කින්. මේ බෝනස් මුදල ලබා නොදුන්නොත් අනිවාර්යයෙන්ම වැඩ වර්ජනයක් දක්වා ඉදිරියේදී කටයුතු කරන්න සූදානම්. යහපාලනයක් කියලා එකක් ගොඩනගාගත්තා. పూర్වයේ අවාසනාවන්ට ඒකට අර්ජුන රන්තුංග කියන ඇමතිවරයාව ඔව් කොච්චර පත් ටීම් දීලා තිනවද මේ එක්කෙනෙක්වත් ඕ ලෙවල් වලත් පාස් නැති කිසිම සුදුසුකමක් තියෙන පුද්ගලයෝ නෙමෙයි කියනවා අර්ජුන රන්තුංගට කරුණා කළා ඔය පවුලේ ඉන්න උන් ටික ඔක්කොම එළියට දාපන් කියලා මේ වරායේ කොටු වෙලා ඉන්න මිනිසුන්ට පල්ලන්ට වගේ කතා කරන්නේ උගත් උපාධිකාරයෝ ඉන්නේ මේකේ වැඩ කරන්නේ කම් කරුවගෙත් ඕ ලෙවල් පාස් ගන්නෙ හැබැයි මේ එන පාලකයන්ට ඕ ලෙවල් නැහැ අද උදේ අමාත්‍යවරයා හැසිරිච්ච ආකාරයේ පිළිබඳව අපිට ඒක අනුමත කරන්න බෑ අපිව අනිත් පැත්තට තල්ලු කරලා දාන්න එපා එහෙම තල්ලු කරලා දැම්මොත් ඔය රණතුංග අයියයි මල්ලී මේ වරාය සේවකයන්ගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්නවා උද්ඝෝෂණයේ හෙට්වෙන් දැඩි රත වහන තදපදයක් ඇති වුණා මිනිස්සුන්ගේ බඩට පහර කාන්ත ලැස්තෙන් දෙපා මොනරාගල පාලාරුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගිනි අවි නිෂ්පාදන මධ්‍යස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය වටලා තිබෙනවා පොලිසිය සඳහන් කළේ එහි හිමිකරු අතරංගුවටගෙන ඇති බවයි पोलिस विशेष कार्य बलकायट लद तुरट अणव मोनरागल पालारू प्रदेश मेम गिनिया निष्पादन मध्यस्थान वेटलवे अद पेरवे एम मध्यस्थान निष्पादने के गिनिया दाहतरा पोलिस विशेष कार्य बलकाय बहरेट गेनति बेनवा पोलिस पेवसुवे तवत् गिनिया कोटास्केप्याक सह एहिबो गिनिया निष्पादन उपकरण पोलिस विशेष कार्य बलकाय बहरेट गदाय पोलिस विशेष कार्य बलकाय मगिन अतरंगोट गुदलिया वेडदूर परीक्षण सदा मोनरागल पोलिसेट भारदीमट नियमित රතුපස්සල සිදුවීමෙන් තුවා ලැබූ පුද්ගලයන් 33 දෙනෙකු සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 4.68 මුදලක් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුමැතිය ලබා දී තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දයාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ බරපතල දූෂණ සොයන ජනාධිපති කොමිස මහමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේ ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි සමයේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පරීක්ෂණ ආයතනයේ සිදු වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේ ආබද කොටසේ තාවකාලික පදනම මත වෙළඳකුටි ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය අවසර ලබා දීමට විරෝධය පළ කරමින් නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් ව්‍යාපාරිකයන් සහ ප්‍රාදේශීය දේශපාලඥයන් අද විරෝධතාවක නිරත වුණා. අදාළ තීරණය අවලංගු කරන බවට වලදහරින්ගෙන් ලැබුණු පොරොන්දුවත් සමග ඔවුන් විසිර ගියා. පිටකොටුව 4වන සහ 5වන හරස් වීතියේ තුග වෙළඳසල් අද කොළඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කළ අතර එහිදී පරිභෝජනයේට නුසුදුසු ඇපල් මිදි දොඩම් ඇතුළු පළතුරු සහ අල කරවල ඇතුළු ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් පමණ ඕන් බහරේටගෙන වෙළඳසල් හිමියන්ට නඩු පවරා තිබෙනවා. අඟුරුවාතෝට හොරකස් මුල්ල ප්‍රදේශයේ නිවසක හෙරොයින් පැකට් කරමින් සිටි මවක් සහයගේ දියණිය ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු අඟුරුවාතෝට පොලිසිය මගින් අද අලියුම අතනඟුටගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 200ක්ද සමකින්. Mata Mata Hero.